මේ එරබුදු මල් පිපෙන සුන්දර බක්මාසනේ මේ සුන්දර බක්මහේ දීගයන් එහෙම හිතාගෙන ඉන්න යෝතියන්ට ඔන්න බදාදා නුගසෙවණෙන් අපි සුන්දර අත්තරක් වන්න හද දවසේදීත් අපි සුන්දර විශේෂාංගයක් සූදානම් කළා අර බක්මහ දීගි කියලා චිත්‍රපටයකුත් තියෙනවනේ ඉතින් මේ මංගල මාස ඒ වගේම දිගටම එන්නේ මනමාලියන්ගේ මාස කිව්වොත් නෙවරදි ඒ නිසා ඔබ සුන්දර මනමාලියක් වෙන්න ඉදිරියේදී ඉන්නවා නම් ඔන්න ඔබට අද දවසේදී අපි මේ කතා බහ කරන අපි මේ පෙන්වන සුන්දර මනමාලියගෙන් ඔබේ ජීවිතේ ඔබේ විවාහ අවස්ථාවේදී ගත යුතු බොහෝ දේවල් තියෙවි. ඉතින් රූපලාවන ශිල්පිනි චන්දිමා සඳමාලි ඉන්නවා මාත් එක්ක. ඉබොන් සුබ දවසක් ඔබට. හොඳයි. සඳා කිව්වහමනේ කවුරුත් දන්නේ. සඳා මේ දවස්වල ගොඩාක් කාර්ය බහුල ඇති නේද? අනිවාර්යෙන්ම දිගටම දැන් එළඹෙන්නේ මංගල මාසයේ දිගටම මේ අවුරුද්ද අවසාන වෙනකම්ම. ඉතින් අපි අද උදේ පවා මනමාලි ඇඳලා ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. උදේ ඇඳි මොනවාගේ මනමාලි ඇඳ? කැන්ඩිල් මනාලිය උඩරට පන්නේට හැඩ ගන්නක මනමාලියක්. දැන් සඳා දැන් උඩරට විදිහට පහත රට විදිහට ඒ වගේම බටහිර පන්නේටත් අද ලස්සන මනමාලිය සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්නවා. තාම මනමාලිය අපි පෙන්වුවේ නැහැ. බොහෝ ක්‍රමවලට මනමාලියන් සූදානම් කරගෙන ඉන්නවා. අදත් හරිම ලස්සන මනමාලියක්. මේ මනමාලිය ටිකක් වෙනස්. මොකද්ද මේක වෙනස? ඔව් මදු මම හැදගන්නව නැහැලා තියෙන්නේ යුරෝපියන් ස්ටයිල් එකට ගැලපෙන මනාලියක්ව ඇය නිරූපිකාව මායුමි. ඉතින් මෙතනදී මම ගොඩාක් දුරට ලොකු වෙනස්කමක් කර ඇගේ කොණ්ඩමෝස්තරයේදී. ඊට අමතරව හැම දෙයක්ම මනමාලියෙක්ව සම්පූර්ණ වෙන්න නම් කොණ්ඩමෝස්තරයේ ඇඳුම් යගේ ආභරණ මල් කලම් ඉදලා හැමදේම අපි ගොඩාක් මේ යාට ගැළපෙන විදිහට ඒ දේවල් ලැස්ති කරන්න ඕනේ. ඉතින් මෙතනදී මම යාගේ කොණ්ඩමෝස්තරයට විශේෂ තැනක් දුන්නා. ඒ අනුව තමයි මේ මයම හැඩගන්නවලා තියෙන්නේ. ඉතින් පල්ලියකට යන යෝධියකට නම් ගොඩාක්ම හොඳයි මේ විදිහට සැරසුනාම. ඇත්තටම ඒ තුළින් ඇයට හරි සුන්දරත්වයක් ලස්සනක් පුළුවන් පෙන්නු කරන්න පුළුවන්. ඒ සුන්දරත්වයයි ලස්සනයි ඒකට එකතු වෙච්ච චාම් බවයි ඒ වගේම පොඩි ගාම්භීර ස්වභාවයක් තියෙන්න ඕනේ මනමාලයට. මේ හැම දෙයම අංග සම්පූර්ණයි. ඔබ තනිකරම සුදු වර්ණය තමයි භාවිතා කරලා තියෙන්නේ. ඔව් මං කලින් කිව්වනේ පල්ලියට යන මනාලියවර හරිම ලස්සනයි. මදු සුදු ඇඳම්ම ඇකි පිවුතුරු බව හොඳට පේනවා. ඒතරින් අර ලස්සනක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ මයිමි ඇය පැහැපත් යුවතියක්. ඉතින් ඇයට ඇය දොට මම ඇගේ සිරුරට හැම දෙයකටම ගැළපෙන විදිහට මම ඇඳුම නිර්මාණය කරගත්තේ ඇගේ සඳහා වර්ණයේ සුදු පැහැය තෝරාගත්තේ. ඉතින් ගවුමකට මේ ෆ්‍රොක් එකට හරිම ලස්සනයි සුදු පැහැය. ඒ වගේම කියන්න ඕනේ මේ මදු මේ විශේෂම වේල් එක. ඔව් අපිට දැන් මේ ඇඳුම නිර්මාණය කරද්දී මේ ෆ්‍රොක් එකේ ටේල් එකකුත් තියෙනවා. එතනදී අපිට ඕනම් පුළුවන්කම තියෙන කොට වේල් එකක් එයාට දාගන්න. නමුත් අර පල්ලියේදී හරි ලස්සනයි දිගටම මේ ඇවිදගෙන යනකොට දිග වේල් එකකින් මේ මනාලිය සැරසුනොත් ඒක හරිම ලස්සනක් තියෙනවා. ඒ වගේම මම මේ ෆ්‍රොක් එක ගැන තවත් ටිකක් කතා කළොත් මේක මේ බ්‍රයිඩල් ටැපිට කියන මේ මෙටීරියල් එක ඔව් ඇත්තටම මේ මිලෙන් හරි අඩුයි මේ මදු. ගොඩාක් මේ ඇඳුම් මේ ගවම මහගාද්දි ගොඩාක් අධික මිලෙන් තියෙන රෙදි තමයි තියෙන්නේ. නමුත් මේක මිලෙන් අඩුයි. ඒ වගේම ඇත්තටම දැන් අද කාලේ යුද්ධිකොට ගොඩාක් වේදම පැත්ත ගැන බලා ගොඩක් මේ ගොඩක් විදන් කරන් තියෙනවනේ. එතනදී මේ වගේ රෙදි වර්ගය තෝරගත්තම අඩු වේදමකින් ගවම කරගන්න පුළුවන්. හැබැයි එම ගවමේ උඩ කොටස ඔබ අපූරු විලාසිතාවක් නිර්මාණය කළා තියෙනවා පබළු වලින්. ඔව් ඇත්තටම දැන් මොකද දැන් මට ඔන්න එකට හොඳ රිච්නස් එකක් දෙන්න. ඒ සඳහා මම පර්ල්ස් වර්ග ඒ වගේම ස්ටෝන්ස් වර්ග දාගෙන තමයි මේ වර්ක් එක සම්පූර්ණයෙන්ම උඩ කොටස කරලා තියෙන්නේ. ඒ වගේම ගවුමේ උඩ රිස් ප්‍රදේශම විවර වෙන විදිහට ටියුබ් එකක් ආකාරයට ගවුම නිර්මාණය කරගෙන තියෙන්නේ. හැබැයි පල්ලියට යනකොට ටිකක් ප්‍රශ්නයක් වෙනවා. මොකද ගොඩාක් ඇඟ විවර වෙලා දෙන්නේ නැහැ. ඉන්නේ ඒ වගේ අවස්ථාවකදී පුළුවන් මේගොල්ලන්ට ඒ වෙලාවට ඕව කෝට් එකක් වගේ පැනඳලා ඊට පස්සේ මේ තමන්ගේ උත්සව අවස්ථාවේදී මේ විදිහට පෙනෙද්දි ඉන්න. ඒ වගේම මේ ගවම යට ස්කර්ට් එක හරිය කොටස් තුනකට තමයි හදලා තියෙන්නේ. යටම ෆෑඩ් එකක් එක්කම ටේල් එකත් එක්ක හදලා තිනවා. ඊළඟ කොටසට අරන් තියෙන්නේ වෙනත් මෙටීරිය එකක්. ඒක ඔගන්ස කියන මෙටීරිය එක පැත්තකට විතරක් ඉදලා යන විදිහට. අනිත් එකත් ටැපටා එකේ ඒක වර්ක් එක අයින් දිගට යන විදිහට ලස්සනට මේ ගවම නිර්මාණය කරගෙන තියෙනවා. ගොඩක් කෙට්ටු කෙනෙකුට හරිම ලස්සනයි මේ විදිහට ඇඳුම නිර්මාණය කරගත්තම.
දැන් මේ වගේ ඇඳුමක් නිර්මාණය කරද්දී දැන් විශේෂයෙන්ම ගවුමක් හදිනව නම් අධික මිල ගණන් වලට තමයි දැන් වෙළඳපළේ අලෙවි යන්නේ. මම කිව්වේ රූපලාවන ශිල්පිනියත් එක්ක සාකච්ඡා කරලා මේ වගේ ගවුම නිර්මාණය කරගත්තී. අර අධික අපිට මංගලොස්සයට යන වියදම අඩු කරගෙන නමුත් ඒ තුලින් අපි පෙන්වන්න උත්සාහ කරන ලොකු වටිනාකම නැති නොවන ආකාරයෙන් ඒකනේ ඔය පැහැදිලි කරේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් ඒකයි දැන් මදු දැන් මං කෝවා මේ මෙටීරියල් වර්ගේ ගොඩක් ගණන් අඩු මෙටීරියල් එකක්. නමුත් අර ඒ බැලු බැලමට හරි ෆිට්නස් එකක් තියෙනවා. හරි ලස්සනයි ඒකේ වර්ක් එකකින් අපිට ඒ පෙනුම ලබලා දෙන්න පුළුවන්. ඔව්. දැන් වේල් එක නිර්මාණය කරද්දී සඳමාලේ ඔය ගොඩක් දිගට තමයි වේල් එක නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔබ කිව්වා දැන් කොටට උනත් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. මෙහි තියෙන විශේෂත්වයත් අපි පොඩ්ඩක් කතා කරමු. වේල් එක මෙතන තට්ටු දෙකක් විදිහට කොටස් දෙකක් විදිහට දාලා තියෙන්නේ. අර එතනදී අපිට පුළුවන්කම තියෙනවා එක කොටසක් අරගෙන ෆේස් වේල් එක විදිහට පාවිච්චි කරන්න. වෙනම මූණ ආවරණය කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවට පල්ලේ කටුතුලින් පස්සේ යට කිසිම කරදරයක් නැහැ. පිටිපස්සට දාගත්තම එතන පහසුවක් තියෙනවා. දිගට මම දැම්මෙත් මං කිව්ව කලින් කිව්ව පරිදිම පල්ලේට යන කෙනෙකුට නම් ගොඩක් ලස්සන නිසා නැත්තම් ටේල් ගාමේ ටේල් එක තියෙන නිසා කොට වේල් එකක් විදිහට සකස ගන්න පුළුවන්. ඒ වගේම මේ කොණ්ඩම මම පහතින් සවි කරේ මොකද හෙයාර් ස්ටයිල් එක මම ගොඩක් ලස්සනට දාලා තියෙනවා වෙනස් විදියකට මට ඕන එක ආවරණ ඕන විදියට මේ වේල් එක සවි කරගන්නට. හොඳයි කොණ්ඩම් ඔස්තරය සූදානම් කරපු ආකාරය අපි පැහැදිලි කරමු. ඒ සඳහා මම ගොඩක් වෙලාවට නෙට් පාවිච්චි කරලා මේ හෙයාර් ස්ටයිල් එක කරලා තියෙන්නේ. ඉතින් මයුමිගේම කොණ්ඩේ විතරක් නම් මට ප්‍රමාණවත් උනේ නැහැ මේ කොණ්ඩම් ඔස්තරය කරන්නට. ඒකට මට විග් වර්ග පාවිච්චි කරන්න උනා. ඉතින්දී ගොඩක් හැම එකටම නෙට් පාවිච්චි කළා තමයි මේ කොණ්ඩම් ඔස්තරය සකසගෙන තියෙන්නේ. ඔබ කිරුලක් පාවිච්චි කරලා නැහැ මෙතෙන්දී? ඔව් මම ගොඩක් වෙලාවට මං හිතනවා අපිට විවිධ මේ විලස්තා කරන්න පුළුවන්. ගවුමක් අඳිනකොට විශේෂයෙන්ම වෙස්ටර්න් විදිහට අඳිනකොට අපිට හරිම නිදහසක් තියෙනවා. ඉතින් එතන සීමාවක් නැහැ. ඕන ඕන විදිහට විලාසිතාවන් වලට අපිට යන්න පුළුවන්. මට මෙතනදී ඕන ඕනේ කුඩා කුඩා විදිහට පොඩි ෆ්ලවර්ස් වලින් ඒ වගේම ඒ සඳහා මම පාවිච්චි කරලා තියෙන හෙඩ් ඒක සඳහා ක්‍රිස්ටල් වර්ග බීඩ්ස් වර්ග එහෙම පාවිච්චි කළා. නමුත් හෙයාර් ස්ටයිල් එකට හානියක් නොවන විදිහට හොඳින් පේන විදිහට තමයි ඒ දේවල් සවි කරගෙන තියෙන්නේ. හොඳනේ බව ස්මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. බොහොම ලස්සනයි. ඒ වගේම ආභරණත් හරිම චාම්. ඒ වගේම ඉතාම වටිනාකමක් එකතු කරලා තියෙනවා මේ මනමාලියට. ඔව් බඳු දැන් යාගේ ඇඳුමේ ඒ වර්ක් කරලා තියෙන පර්ල්ස් වලින් නිසා මම ඇයට ඒකට ගැළපෙන විදිහටම මේ පර්ල්ස් තියෙන ආභරණ කට්ටලයක් තෝරගත්තේ. මොකද උඩ ගොඩක් මේ විවරණ වෙලා තියෙන නිසා මට ඕනාට පොඩ්ඩක් නෙක්ලස් එක ටිකක් ලොකුවට පේන විදිහට කරන්න ඒ වගේ ආභරණ ඇසර්ස්ලා තියෙන්නේ. ඔව් ඒ ආභරණ අතරතුරේදී මල් කලමට ලොකු ප්‍රමාණයක් අවකාශයක් දීලා නැහැ. පුංචි මල් කලඹක් ඇයට දරාගත හැකි මල් කලඹක් තමයි ඔබ පාවිච්චි කරන්නේ. ඔහොමද? මම දැන් ගොඩාක් මල් කලඹට ලොකු විශේෂතාවක් දුන්නේ නැහැ. හරි සරලව මම මල් කලඹ හදලා තින්නේ පෝසි ටයිප් එකට. ඒ සඳහා ඕකිඩ් මල් වර්ග විතරයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම පොඩ්ඩක් බීඩ්ස් වලින් පොඩි ඩිසයින් එකක් කරලා තියෙනවා. මට ඕනුණා ගොඩක් ඒ කියන්නේ ගවුම ඒගේ හෙයාර් ස්ටයිල් එකෙන් මේ ෆ්‍රොක් එකෙන් ජුවලරින් ටිකක් වැඩි නිසා බොකේක බොහොම චාම්ම සරලව තියන්න ඕනේ කියන එක මට එතනදී හිතුණා. ඔව් මේ හැම එකත් එක්කම මනමාලියගේ සුන්දරත්වය ඉස්මතු වෙලා තියෙනවා ඔබ යොදපු මේ අපූර්ව සුන්දර මේකප් එකෙන්. ඔව් ඇත්තටම. ඉතින් මං කියනවා මේකප් එක හරිම සුවිශේෂයි මනාලියකට. මොකද විශේෂයෙන්ම අපි ඒක පැය ගාණක් අඳා පවතින විදිහට මේ මේකප් එක කරන්න ඕන. මයුමේ පැහැපත්්‍යවතියක්. ඉතින් මට එතනදී ලොකු අමාරුවක් අපහසුතාවක් තිබුණේ නැහැ මයුමේගේ මේකප් එක කරගන්නට. ඇගේ ස්කින් එකට ගැළපෙන විදිහට මේකප් එක කරා. මෙතනදී මම අයි මේකප් එක ගොඩක් ටික හයිලයිට් වෙන විදිහට කරා. මොකද ඇයට තියෙන හරිම ලස්සන ඇස් දෙකක්. උපතින්ම ඇයට ලස්සන ඇස් දෙකට හිමිකම් කියනවා. ඉතින් මම ඒ ලස්සනට හානියක් නොවෙන්න බොහොම මේ වගේ මේ ඇගේ ඇස් දෙක මේකප් කරලා තියෙනවා. ඒ සඳහා මම වර්ණ තුනක් පාවිච්චි කරා. ඒ කියන්නේ නිල් පැහැය සහ මැජන්ටා කියන කලර් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම උඩ හයිලයිට් කරන්න සිල්වර් කලර් එක පාවිච්චි කරා. ඒ වගේම දෙතොල් සඳහාත් මැජන්ටා කලර් එක පාවිච්චි කරලා ඇයව මේකප් එක තුළින් උපරිම සුන්දර කළා. ඇගේ සුන්දර වූ සුන්දර බව උපරිම ගන්න උත්සාහ කළා. කොච්චර පෑ ගණක් ගියාද මේ මනමාලිට? පෑ
එකමාරක් දෙකක් විතර වැඩි වෙලාවක් ගිහිල්ලා නැහැ නේද? හොඳයි මේ ලස්සන සුන්දර මන්මාලිය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම බටහිර මනමාලියට කදිම ආදර්ශයක්. චන්දිමත් සුන්දර මාලේ ඔබේ දුරකථන අංකය අපේ හිතවතුන් වෙනුවෙන් කියන්නේ. මගේ ඩප්පේ එක 07114 898448. තවපාර. 07114 898448. ඉතින් මෙහෙම ස්තුතියි මේ සුන්දර අලුත් බක්මාසේ අලුත් මනමාලිය අරගෙන ඇවිල්ලා අපිට පෙන්වුවට මෙහෙම ස්තුති වන්ත වෙනවා දෙපළටම ආයිබෝන් කියලා සමුදේනා චන්දිමා ඔබට ආරාධනා කරනවා බදාදා නුග සෙවණත් එක්ක රැඳෙන්න කියලා.